ගෞරෝණීය මාසංගරත්යෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්න්නේ. අපි අද පසලොස්සක පොහොය දවසේ. පෙහෙවත් සමාදන් වෙලා මේ පින්වත් පිරිස උත්සාහ දරන්නේ අපි කොහොම හෝ මේලබිච්ච තු මනුස්සජීවිතය තුළින් ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහා පින්වත්න්නේ නමුත් අපි කවුරුද් දන්නවා අපි දැන් එන්න එන්නම ද මේ අවුරුද්දක්දැන් ගෙවිලා ද ඊළඟට ලබන්නේ ලබන ජනවාරිකයන් දෙදස් විසි හතර. එක අපි දන්නේම නැතුව අවුරුද්දකින් නැතැන් දින තුන්සිේ හැටපහකින් දු ඕ මරණයට ලංගුණ දින තුන්සියට පහකින් දන්නෙමැනැතුව පින්වත් මරණයට ලංගුණ හැබැයි දින තුන්සියට පහකින් මරයට ලංගනා කිව්වට අපිට මේක එහෙම එතරම් දැනෙන්නේ නෑ පින්නන්නේ ඕ කතාවක් එතරයි දැනෙ නෑ. ද සාමානය ගුලු හිතුුව බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා වදකස්ථානයට ගෙනියෙන ගව දෙන. එකන මරණ ස්ථානයට ගෙනීන ගව දෙන ඔසුවන ඔසුවන පියවරක් පාසා කොහටද ලම්වෙන්නේ. මරණයට ලන්වන්නේ. ඔසුවන උසුවන පියවරක් පාසාම මරණයට ලම් වෙනවා. එතකොට අ්‍යෙහෙම ලන්වන්නා සේ අපිත් ගෙවෙන දහවලක් පාසා, ගෙවෙන රාත්‍රියක් පාසා දන්නමිනතු ොහෙටද ලම් වෙන්නේ. මරණයට ලම් වන්නේ. බයවිතු කාරණයක් කියල කියන්නේ මරණයට ලම් වෙන්නේ. හැබැයිඒ මරණයට ලං වනත් අපි මොකොද කරන්නේ. අපි එහෙමලම් වෙනෝ කියලා දන්නේ නෑ මොකොද අපිට තියෙන වෙනම අරමනුටිකක්. අපි හදාගත්ත අපි එල්බගත්ත අපි අල්ලගත්ත අරමුණ ටිගත්තියෙනවා. ඒක නිසා අපි සමහරය මරණයට ලම්වෙන එකට කැමති. අපි කැමැතු වනත් අකමැති වනත් ලම්වෙනම තමයි. හැබ සමහරය මරණය ලම්වෙනට කැමති. ඇයි කැමැත්ත අ මැරෙන සංඥාව නෙමෙයියාට එන්නේ. දැන් අ අල්ලගත්ත අරමුණක අල්ලගත්ත දෙක, ශේෂ සිද්ධිහින්තියෙන ස්සරහට අපි ද මුදැගවන්න ඕගොල්ලු විවාහවෙෙන්න්න ඉන්න වෙඩින් උුත්සවේ ගන්න තියෙන හවල් දබසේ. එයිනිසා මේ දවස්ටික ගෙවෙන්නේ කවද්ද කියලා ඉන්නේ. රට ගිහිපු කෙනෙක් එන්න ඉන්න ඇහවල් දබසේ. එට ගෙවෙන්නේ එකවද්ද කියල හිතාගෙන ඉන්නේ. ඒවුලුට තේරෙන්න මේ ගෙව ගෙවෙන දහවලක් පාසා ගෙවෙන රාත්‍රිය පාසා මරණයට ලන් වෙන්නේ නැත්ත ඕගොල්ලන්ගේ දරුවන්ගේ විභා ගෑඇති සත්ව විභා ගඇති ඕලෙවෙල් ඇති ඒලෙවෙල් ඇති මුන්නවහරි ඒ සිද්ධියක් අරමුණු කරගෙන අපින්න හෙට උදාවන්න සතුටින්. හෙට තමයි අපිට වැඩි මුදලක් ලැබෙන්නේ. හෙට තමයි අපිට ප්‍රෝජනවා දවසක් වෙන්නේ. හෙට තමයි අපි ඇගීමට ලක්වෙන්නේ. කියලා එටතම අපට උසස් වීීම හම්වෙෙන්නේ අන්න එකළතැන් අපි හෙට උදාවෙනකන් සතුටෙන් ඉන්නවා මොකද මරණය කියන එක දන්නේ නෑති නිසාපෙන්වත්. කො අපි මෙහි ඇවිල්ල අපිට මොන්න විදිහකවත්. කොපමණ සල්ලි ප්‍රමාණයක් තිබ්බත් එකම දවසක්කත් අපට ආවුස වැඩි කරන්න බෑ. අවුස කවදාකවත් වැඩි කරන්නව. බල නොග ඇැති කොහොමුවත් අපට සේවාදිකු ගන්න බෑ. ගෝගොල්ලො, ගොල්ල වැ කරන ැ ුල සවාදිගුව ගන්න ිල දෙදපාලය පස්සෙග හිල්ල මොහරි මේ උපක්‍රමයක් කළ සේවාදිගුව ගන්නවා. දැංහැබැයි ඒ විදිට ඕගොල්ලො මේක සේවාදිගුව ගන්න ගන්න යනවල ටත් දුකක් හැෙනකොට මොනොහර වෙනකොට කොහෙටයි. ජනත්පතුම ලඟකද. ඒ යනවා කතර ගමට කතරකමට ගිල්ල පූජාවට්ටියයගෙන් හිල්ල ඉල්ලනව සේවාදිගුව කම්බනුවද නෑ. සි දෙයක් හම්බෙන්න්න මේක කොහොමත් දවසක් අත වැඩිකරගණ ක්‍ර ේදයක් නැහැපෙන්වාද. අිධන තියනම ගදද මේ දවස ගෙවෙනවා මරණයට ලම්වෙනවා හැබැයි අවුරුද්ද ගවුණ කියන දින තුන්ේ හැටපහකිින් මරණයට ලංගුණනා. පියවර තුන්සිය හැටපහක් ලං වුණා.යදොර මහා බයවෙන්න ඕන කාර්ණයක් හැබැයි ඒත් අප ඉන්නේ සතුට අන්නර එලි හදා ගත සම්බන්ධ කන්ටික නිසා. අප මේ ප්‍රශ්නීවර වෙන්නේ මේ දවස්සොල් හමගේ මොනෝහරිකක් ගැන හිතාගෙනෙන්නේ. හැබැයි දැඟෝකොල ඉතන්නක අර මරණ ස්ථානයට ගෙනියෙන ගව දෙන බෙල්ල කපන තැන්ට ගෙනියන කොට අනුවක බැඳගෙන. හැබයි එයා ඒලාකට ගෙනියනවයි ගෙනියෙන කෙනා දැන් අපිත් ඒ මරණ තැන්ටම තමයි ගෙනියන්නේ කවද මරවා අරගෙනදිල් ඇදගෙන යන වෙතෙන්ට. හැබ අර ගව දෙන මරණය දක් ගෙන තරෙත්. මේ පැත්ත කලා තන කොලටික් දැක්කොත්මකොද වෙන්නේ. ඒකත් කනවා. අර පැත තිබුණුත් ඒකත් කනවා. එ සතුටි වේ දෙපැතකකා බලබලා යනව හැබැයි කකා ගියාට දන්නනෑ එයා ලම්වෙන්නේ කොතෙන්ටදිකල්ද. ඕගොල්ලොත් අර ගව දෙන වගේමයි. අර මර්ණයටම ඇතමයි මේ ක්‍රමක්ත්‍රමෙන් ක්‍රමක්්‍රමෙන් ලම්වෙන්නේ හැබැයි ලම් වුණනාට දැන් ඕගල්නු තියෙනවා න්න රපි කිව් දේවාල්තික දරගේ වැඩ ික නොවනගේ වැඩටික අසල්වාසින්ගේ වැඩ ටික මොනෝ හරි ඉඩම කඩංවොල ප්‍රශ්න මොනෝ හරි අල්ලගෙන ඒ පැත්ත ඩිංග ඩිංග නතරවී නතරවිතා මේ යන්නේ. හැබැයි ඒතැන්ගොල ඔබ නතර වෙලා හිටියට දන්නේමලතුව බරගෙන මේ යනවා ැ ඊරාත්‍රීග වුණා දැන් අදදයසනවරොත්මේග වීගෙන යනවා. මේ හැම ත්‍රේම මරණට ලම්වෙනව පින්වාද මේක ජයගන්නෙනං, බොහෝ මිනිසු ජයගන්න හම්බෙන්නේ නෑ ඒක නිසා මරණය හමුවේ අසරණ වෙලා මැරෙන්නේ අසන්න වෙලා තමයි ැ ඒක නිසා ඒෝගොල්ල මළගවලු ගන්නේ හෝ දුකකි කියලා අහෝ දුකකි කියලන්නේ ගොලින් මරග දැන්වීම ගන හෝ දුකකි ඒගැන්නේ මුමකුත් කරගත්තේ නැත ඒක තමයි ඒකින් කියන්නේ ඒක නිසා ඒගැන ඒ ගහන්නේ මේ විපතා හවල් දවසය කියල විපත ඒගැන එක එක විපතා එක නිසා පිවන්නද බුදුරජාණන් වහන්සේන මගගේ මහරහතන් වහන්සන මක්ගේ පිුණුවම් පෑම කියන්නේ මංගලගැන එක ශ්‍රේෂ්ට උතුම් වන්දනය දවසක් වෙනවා ඇයි සසර ගමන නිමා නිසා දැන්මකතු දැන් අපි ගැන මේ උපත මෙන්න විපත විපතයේ මහා විපත විපතක් කිය හනය ඒ විපතමකෝ අේ මේ විපතෙන් තවවිපතක් ඇති න්න දැන් ආයිත් ප්‍රතිසන්දිය සක වුන ආයිත් මැරෙනවා ආයිත්ය ආයිත් මැරෙනවා දැ මහරාතන් වහන්සේලා කොමද විපතක්න මේ උන්ව වහන්සල පිරිණවම පානවා. ආයිපදීමක් නෑ එන්ස අහෝදුකක කියන්නේෙ හුත් තැත්තේ නෑ ඒක සැපයි කියලා කියන්නන හෝ සැපයි කියලා. යහෝසපයි ගැන සසර ජය ගත්තා. ඔගොල්න්ටගැන් දෙන්න හෝ දුගකින්ත මරදැ නිවල් දිගටම ගහන්න අහෝදුකකි විපතහවල් දවති කියලා. එතකොට ඒනිසා ඇත්තරපි නොව හැදිලලා තියෙ එහම වෙඩද පංහිතන්නේ. එතකොට දැම්බලන්න අපි කොහොම කරත් කොහොම කිව්වත් දන්නමෙනතු මරණයට ලම් වෙනවා. එතකට එහෙම මරණයට ලම් වෙනවා ද අපි කවුරුත් මැරෙනවා. අපි කවරුත් මැරෙනවා. හැබැයි එතකොට පින්වත්න අන්න දැන් අපිට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහු වෙලා බෝම ශ්‍රේෂ්ඨූ ධර්මයක් දේශනා කරලා තියෙනවා. බොහොම ශ්‍රේෂ්ට වූ ධර්මයක් දේශනා කළ තියෙන. මොකදද බුදුරජාන් වහන් දේශනා කල තින මෙන්න මේ ගැලවෙන්න පුළුවන් සතුට මේයන්න පුළුවන් වැඩ පිල්ලත් දේශනා කල. දවකොල මැරෙන්න්නේ සතුටෙන්ද දුකෙන්ද.ඒ? ගොල්ල මෙරින්නේ දුකෙන් ඒකෙන ඔහෝ විපතක කියන්නේ මොකද දුකෙන් බැරරිෙන මකෝ මොකෝ දුකෙන් බැරෙන්නේ ඇයි පින්නද කර අල්ල ගත ටික තියෙනවන අල්ල ගත්තය ගතඇරලද නෑ අල්ල ගත්තේ ගතෑරලන හැබයි ඕගොල්ල මරණයටන ලං ඔබ මරණයට නිරන්තරයෙන්ම ලම්වෙෙ හය අල්ලගත්ත ඒවා අතාරෙන්න්න පුරුද්ධක් නැති නිසා ඒවත් අල්ලගෙනම තමයි ඉන්නේ. අන්න ඒ අල්ලගත්ත නිසා මරයට මරණයට ලම්වෙනවා කොහොමත් අල්ලගත්තා අල්ලගත්ත නිසා ඒවට ඇදිල තියෙන්නේ. බැඳිල තියෙන්නේ. නැමිල තියෙන්නේ. බරයි. ඒයට බරවිසා ආනෙ ඒට අදාළතම උපත සකස්වෙන්නේ. ැ බදුජාණන් වහන්සේ ල පසේ බුදුරජාණන් වහන්සේ මහරාතන් වහන්සේලා ඒ බාහිර දේවල්ට බැඳිලා බැදිිලැනෑ. බැඳිල් නැතිනිසා බර නෑ උන්වහන්සේල නිදහස් නැවගොල අල්ලගන බරයි එනිසා පහලට වැටෙනවා. ඔගොල පහලට වැටනවා. එතකොට පින්වත් එහෙනන්න දැම් බලන්න දවස ගෙවෙනව කියන්නේ මරණයට ලම් වෙනවා. ැයිඒ මරණයට ලබවෙන ොට අපි කවුරුත් මැණ බව දන්නවා හැබැයි අතහරින්න පුරුදු වෙලා නොති බුණොත් ඒ මරණය අවාසනාවන්ත මරණයක්. අතහරින්න පුරුදු වෙලා අති මුණොත් ඒ මරය වාසනාවන්ත මරණයක්. එදදි ඒනයි කියන්න වෙන්නේ වාසනාවන්ත මරණයක්. දැඟ ඔුල එදල්තින අවාසනාවන්ත නැත්තං වි් අහෝ විපතකි විපතකි. පත ත්ත සපතක කියලප එක කහද ඒකෙන අතහරන පුරුදු කරලා තියෙනවා හැබ ඒ අතහරන්න පුරුදු කෙරුවේ කවුද පිට බුදුරජාණන් වහන්සේ අනිත් හැම්ම කෙනාව අපිට කිවීමකක්ද අල්ල ගන්න මුණහර දෙයක් අල්ලගනට ඒකන පිනැත්දැ දැ සාමානයෙන් දැම් මේ ශාසනයක් ලැබිල තියෙන වෙලාව පින්වත් මැරෙන්න කලියෙන් අපි කවරුත් මැරෙනවා. ුලි පවුල්ල ගත කවුරු කුහර මැලනෙඉන්නේ අපි කවුරුත් මැරෙනවා ඕක තමයි ඇත්ත හැබ මැරණ පස්සේ අපි නිවන්දකින්න නැත්තං ඊළඟ උපතකට පත්වෙන වනම් එතකොට පින්වන්නේ අපි හිමිකම් කියන්නේ අපි උරුමකම් කියන්නේ අපේ යහළුව වෙන්නේ අපේ ඥාතිය වෙන්නේ අපේ විශ්වාසමන්තය වෙන්නේ කවුද 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 ආ මකද මද අපි කරපු කර්ම හැබැයි ද මං කිවටික කරදාලන්න කර්ම වෙනි පුං්ජකර්ම. අපේ යාළුව විශ්වාසය හිතවන්තය ඒයා අපිට උදව්කරණයනෙ. එද යන්න ඒ වෙන්න එහෙනම් අපිට එහෙදී උදව්වටින්න යාළුව තමයි කවුද පින පුං්ජකර්ම. හැබැයි එතකොට අඩුම තර අවමතැනින් මං මේ කියන්නේ. අවම තැනින් මනුස්සලෝකයාපු අපි අවුසගමින් දහවලගේමින් මරණයට ලම් වෙන අපි අඩුම තරණය පින් අද මොකක්ද පුං්ඥ කර්මවත් රැස් කරගන්ඩ ඕන පුං්ඥ පින්වත් රැස් කරගඩ ඕන පව් නැතුව හැබැයි දැන් අපි ඒක කරනවා හැබැයි එතකොට ඒක පින්වත්ේ බුදුහාදුරු ලෝක පහළ වෙන කනුත් පින් කරනවා පෞද්රනවා පිනුත් කරනවා බදුහදුු ලක පහනට පස්ස පින් කරනවා. හැබැයි පින්ව අන්න එතර පොඩි වෙන සක්තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝක පහලන වෙන්න කලියෙන් ඒ සාස්ටුවරු හිට පොඇත් දම් ඔකුවල් අහත හමයාදීවත් ආජීවටමක සිල් සමාදම් වෙලා හිටියේ. එදි බුදුරජාණන්සේ ලෝක පහලන ත් පින්වන්නේ පන්සිල්ලා රක්ෂා කරනවා සිල්ල රක්ෂා කරනවා පින්ඩස් කරනවා. එදි පින්ඩස් කරනවා කියලා කියන්නේ මොකද ඒකාලෙ කරන්නේ මොකද කරන්නේ. ඒක ඇන දන් දෙෙනවා. ඒ කාල දෙනවා යොදුන්දනල් ලිබ්බැඳල දන් දෙනවා. එකඒක විධවිධ පුද පූජා කරනවා. අන්නයට උදවපකාර කරනවා. සහයෝග දෙනවා. අන්න ඒ කරන ඒ තුළින් අපිට රැස්ස නොමනුවද පිනාක්. හැබැයි අන්නයට කරදරනවා හිංසා කරනවා පීඩා කරනවා ඒවයින් අපිට ැසෙන්ම නොද. පව්. ඉතිේ ඔන්න ඔය දෙක තිබුණා. හැබැයි ඔය දෙක තිබුණට අබුත්තුෝත් පාද කාලේ ඒගැන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහල නොවිච්ච කාලේ. අපිට තිබුණ පෙන්නන්ද පව් කියල වෙනම ටිකක් පෙන්නවා. මෙන්න මේ වහොරකං කරන්න එපා ප්‍රාණගාති කරන්න එපා, වැරදිකාමුසේවනයේ දෙන්න එපා. මත්ත අතුර බොන්න එපා බොරුකන් දෙ එපා කියලා අන්න එහෙම අපිට එලියයේ එලියෙන් පෙන්වුව මෙන්න මේව ටිගත් තියෙන මේව කරන්ඩ එපා. එතකොට ඒක කළොත් පවු් ඒකෙන් වැලකුණොත් පිං අන්න මං කියන දේ සරලෝතේරුුණේ එනිසා ඒ කාලේ ඔන්නවයි විබේදනය තිබුණා. මේක කරන්න එපා මෙන්න පව් කියල වෙනම ලේබලයක් ගාතින මේව කරන්ඩ එපා. ඒ කරන්නතුව ඒවම් වැල කියලා අන්නයට උදවපකාර කරමින් සිටින්න හිනම් ඒ නම් කරා පින් අන්න දැන් එතකොට කට්ටියේ කරනමු ගද මේක කරන්නේ නෑ මේ උදවපකාර කරමින් දම් පැන්දි දෙමින්ස්ශ්‍රමන බ්‍රාක්්මණැවරුන්ට කටයුතු කරා මෙන්න පින් ඩස් කරා. ඔන්න පින් මෙන්න පව්. එතකොට දැන්වන්න ඔය මතර තමයි ලෝතුරා බුදුරජාන් වන්සේ ලෝකෙ පහල වෙන්නේ. පාල්ලා බුදුරජාණන් වහන්සේ, ගැඹූර් ධර්මය දේශනා කරනවා. නමුත් මේක අවබෝධ කරගන්න අපහසු වගේ අයට ඒ අයටත් කියනවා අ පවුකරන්්ඩ එපා. පින් කරඩ. ඒඇන්නේ ධර්මය අවබෝධ කරගන්න බැරි පිරිසකුත් ඉන්නවන. ධර්මය අවබෝධ කරගන්න අපහසුතා තියන්න පිරිසටත් බුදු හඳර කියන පිනට බයවෙන්න එපා පිනම කරන්ද. පවකරන්්ා. හැබැයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පිරිසක්කින්න නම් ඒ ගොලන්ට කියනවා පව්කරණ්ඩත් එපා පින් කරණ්ඩත් එපා. ධර්මයවබෝධ කරන්න. ඒ කියන්නේ ඥානවන්තම කණ්ඩායමට දැ එතකොට අනිත්ද බුදු අන්බානතම කියන එක සාදුනාදයක් දෙන්න වූ නැවත. එතකට බුදුරජාණන් වහන්සේ ලෝක පාලන පෙර පව් කියල වෙනම පෙන්නන බාහිර බල ටිකත් තිබ්බ පින් කියල පෙන්න්නන වෙන වැට පිල් අත්තිමන නිසා. වැඩ පිළිවෙල කරන්න එපා පින් වැඩ පිළිවෙල කරන්න කියලා උන්න ලිය දෙයක් පැෙව්වා හැබැ බුදුහන්දුරුල් ලගේ පහණුනා අට පස්සේ ඊට වඩා අර්ථන් විතව ඊට වඩා ඥානාන් විතව අවබෝධ කරෙව්වා පිනයි පවයි ඒකද කිව්වා අර කියන විදිට මෙන්න මේ කරුණු කරන්න එපා ඒ කරුණු කරන්න එපා ඒ කියන විදිට මෙන්න මේ කරුණු කරන්න එකෙන් දන් දෙන්න සිල්ට කන්න භහාවනා කරන්න උදෝපකාර කරන්න මේ පින්ටස් වෙනවා හැබැයි සතු බරන්න හොරකන්රන්න මත්තු තුරබන ගුත් මේම පව් රැස්සෙනවා. හැබ එහෙම ඒක එහෙම දේශනා කරන අතරේ බුදුරජාන් වහන්සේ ඊට ඒකම දේශනා කරම ගත්ද. මේ සත්තු නොමරී මෙම මෙයාට පිනක් රැස්වෙන්නේ නෑ. ද දැන් ධනය දුන්නම කියලා පිනකස්සනුවත් නෙමෙයි. ක මේක මෙනමක තේරුම් ගන්න ඒන්නේ දැන් අපට ඊට පෙර අබුද්ධුවත්වාාධ කාලකව අරක් බොන්නනැත්තන් සත්තු ර නත්තන් හොරගන් කරන්න නැත්තන් හරි පින් පවකිරීම වැලකුණා පින් ඒ අතරති යහපත් දෙවලුත් කරනවා හැබැත් දැම් බුදුරජාන් වහසක පල්ල දේශනා කරනවා සත්තු නොමරීමෙන්ම පිනක් නෙමෙයි මත්වතුර නොබීම පිනක් නෙමයි දන් දීමම නෙමයි න්න ඊට හා කිහිපු දෙයක් දේශනා කරනවා. මනෝපු බංගම දම්මා මනෝසෙට්ටා මනෝමයා මන සාචයේ පසන්නේ න. නැත්තම් පදුට්ටේන. එකන්නේ සෑම දේකටම බුදුරජාන් වහස් දේ සනා කරනවා මූලික වෙන්නේ හිතයි. පෙරටුවෙන්නේ සිතයි. ශ්‍රේෂ්ට වෙන්නේ සිතයි. එහ හැම්ම දේකටම මූලික වෙන්නේ, හැම දේකටම ශ්‍රේෂ්ට වෙන්නේ හැම දේකටම පෙරටුවෙන්නේ සිතයි. එහෙනම් දැන් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන්වොන්නඔබ මෙන්න මේ කාරණාාවලින් වැලකිලා ඉන්නවා. ප්‍රාණකාාති කරන මත්තොතර බොන්න නෑ වැකිලා ඉන්නවා. හැබැයි ඒ වනාට හිත තුල දේශය පවත්වනවා. හිත තුළ වෛරයේ පවත්වනවා. හිත තුළ ඉරිසිාව පවත්වනවා. ත තුල කුඩුකේඩුම පවත්වනවා හිත තුළ පලිගන්න එක පවත්වනවා. හිත තුළ කේලාම් කියන එක කරනවා. අනුන් ගෝපදූ පහයනයවට සහයෝග දෙනවා හිත තුල. අන්නතෙන්දි හැබැයි මෙයා මේ පංචසීලයන් ටික බොරු කියන්නේ මේ ප්‍රාණකාත කරන්නේෑ හොරකන් කරන්න න්නේෑ වැර්දිිකාම සේවනෙනෑ මත්ත්‍ර බොන්නත් නෑ. හැබැයි හිතේදස ඉරිසිාව පවත්වනවා කුඩුකේඩුකම අ දැන් ඇත කොටම කක්ද මෙයා රැස් කරන්නේ පින්ද පෞ්ද. ඒ? ඉතින් හොරකන් කරන්නේ න. ප්‍රාණගාත කරන්න නෑනේ. මත්වතර බොන්නේ නෑනේ. අ ඒක තමයි පන්නන්නේ අරවිදිග බදෝොත් පාකකාලයන්න බුදු හාදදුර ැන් ෝක පාල්ලා දේශනගන්න මේ හැම දේටම පෙරටුවෙන්නේ මූලිකවෙන්න සිටයි. එනම් දැන් ෝගොල්ලො මත්වතුර නොබී ඇරරිියත් හිතතුල දවේසය තිය ඉන්නම් නැත්තම් හිත තුළ බොන්න ඕන කියන තිය තියෙනම් ඒත් තම හිත තුළ සකස්සෙනව අකුසල කරම. අන්න. ඇයි මූලික වෙන්න සිට අ එහෙනං අන්න බලන්නක අරක නොකරපු පම නිම්ම ඔබ සිල්වන්ත වෙන්නේ නැහැ අන්න නම් මතකතියන් දැංගබ මෙතනින් ධන දෙනව පැත්තේ. හැබැයි දාන දෙනවා ධන දුන්නට දාන දෙන වෙලාවේ ඔබේ හිත ඇති වනු දේසයක්. බේහිතේ ඇතිව ඉරිසියාවක්. දැන්හමනත්ම් ධනය දෙන්න ගා ඊට පස්සේ සමහරලාට ඕගොල්ලෝ ආරාමිට දානන්ටික හතන්ගිය කියනකු හදංගයන් ස්වාමන්වාන්සෙල දහනමක් ඉන්නවෝ කියලා දානටික හදන්ගයා ගිහිම් බලවොට ස්වාන්ත තුන්න්නනමයි. දැංගට පිනක් නේද රැස්ෙන්නේ පිනක් නේද රැස්සෙන්නේ නේ නේ එහමද? දානෙ දුන්න කියන එකේ නෙමේ පින තියනෙ පවත්වන චේතනාවනුව හිතානුවන්ක මතකද බුදුහාන්දුරු ලෝක පහන්නලාට පස්සේ දේශනා කරනේ බාරදය මත නෙමේ හිතානුවයි මේක සිද්ධ වෙන්නේ. සසර හදන හෝ ඔබ සැපටගෙනියන හෝ ඔබ දුකට පත් කරන හෝ ඔබ දුක නිදහස් කරන හෝ වැඩ පිළිල තියෙන්නේ සිද තුළයි. ආන්න ඒකයි. දැන් අරසාධක එහම තමයි ඒ සාධක පමණින් නෙමෙයි සිතේ පැවැත්ම තමයි එක. එතකොට අන්න බාන දැන් ඔබ දහනමකට ධනෙහදංයනවා වැඩඉන්නේ තුන්න මයි. දැංගතකොට තුන්නමක් කඩින් ්‍යනිත්ස්වා මින්න හන්සේල වැඩිය ගමනක් කිවෝත් දැන් ඔබට මොකොද හිතන්නේ. ආන තරකතිනනේද අප රාධිහ දැන්නයි ට මේ කෝල්ලෙ එකක් න්නම මේටිකහදන්ගන්න නේද මෙමකික කල්පනා කරන නේද. ඔ ඒ කල්පනා කරන හිට ගැටන හිතත්ද නැද්ද. දේ සිතද නැද්ද? හිත පරටුවෙලා යන පිනටද නොකටද හැබයි දානය දෙන්නෙ ගැටු සිත පවත්තන්නේය ඔන්න බලන්නකු. ද ඒක තේරණනේද ධන දෙනව හැබයි ගැටනු සිත පවත්තනවා. එහෙම පවත්ත නකොට පින්වන්නේ අන්න අකුසල කර්ම සකත්සෙන්නවා. එම් දැන් හොඳට බලන්න පින්වන්නේ මේ පව්නොකරීමම කියන කරුණුටික නොකරීමත් ඉ කිරීමේ කියන මේ දානසීල භාවනාතික කිරීමමත් නෙමෙයි ඒවා කරනතරේ ඔබ පවත්වන චේතනාවනුව තමයි පින හෝ පවසකස් වෙන්නේ. ඇගැ දැම් පවසකස් වන්න කොහද. සිතේ එදැන් ඒ පව කියන්නේ පාප කර්ම එගේ පාපකර්ම සකස් වන්න කොද සිතේ පං්්‍ය කර්ම සකස් වන්න කොද සිතේ බුදුහාදුරුලෝක පහල වෙන්න කලින් අපි හිතුවේ මේක නොකරරියොත් හරි මේටික කෙරුවොත් හරි. නමුත් එහෙමනෙම මේක නොකරවින්න අවබෝධීෙන්. මේක කරන්න අවබෝධීෙන්. අන්න එතකොට තබැයි අපට පින රැස්වෙන්. එහිනිසා එනම් පාපකර්ම රැස්වෙන්නේ සිතේ. පං්ඥකර්ම රැස්වවෙන්නේ සිතේ. ඒනම් දැංවෝගොල්ලෝ පිරිසුදු කරගණ්ඩ ඕන මොකදද. සිත සිත දැංගගොල සුදට ඇඳලෑ විල්ල හිටියට මහා ලොකුවට දම් පැන් දුන්නට හිත අපිරි සුදුු නම් ගැටන සුළු නම් මොකදද. දවේෂයෙන් යුත් මනසිංකින් ඔබ දාන දෙනවා. එතකොට දාන දෙනවා හැබැයි අකුසල් රැස් කරනවා. දැඟප පොල් සම්බෝලයේ බතයි පූජ කරනවා හිත පිරිසුදුව. ඒකයි බුදුරජාන්වා දේශන ්‍රද්ධාවෙන් යුක්තව සිත පිරිසුදුව කර්මය කර්ම පල පෙළිය අරගෙන දාර්මිකුව හම්බ කරපු දේවල් තමනුත් සීලවන්ත වෙලා සිල්වත් ස්වාමින් වහන්සෙලාට දෙන්න. අන පග ේෙකොට බලෝ හිතකෝොද ධාර්මිකෝ හම්ඹරපුවා. තමනුත් සිල්වන්තයි. සිල්වන්තයට දෙන්න ඕන. කර්මය කරම් පල? පිළියර ගැනිමින් දෙනවා. එතවරන කර්මය කර්ම පල පිළියර ගනිමින් කියනකොටම දැන් අපේ හිත තුළ පං්ඥකර්මයක් සකස්වන නම් අපි දන්නවා ඒකට සප විපාකයක් එනවා. හැබැ හිත තුල ස්වාමින් වහන්සේලා දානට අඩුනා කියලා හිත තුළ දේස සිතක් සකස්යනකොටම අකුසල කර්මයක් හිත තුළ අකුසලේ සකස්වන අන්න එතකොට අිමගත කරන්නේ දැන් මේක විපාකයේ දන් නිසා අකුසලේ එන්න ඉට තියන්නේ. ක ප්‍රහාණය කරල දානවා. එනම් ං්චු සිතක් වර්ධනය කරගන්නවා. එම් අන්න දැන් හොඳට කින්න නැවත නැවත දකින්න පින්වන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ලෝක පහලනවාට පසෙ තමයි අපිට දේශනා කරන්නේ මේ දෙනදානෙ නෙමෙයි ආනිසංසෙත් පවත්තන්න ඕන පින වැඩෙන්නේ පවත්වන හිතානුවයි. පවත්වන සිතානුවයි. එතත් දැන් ඔබ ඒ හිත ඒ විදිර පවත්තගන්න බැරි වනොත් ආනිසංස? අඩුයි ඔන්න බලන්නක. ආනිස දැන් ඕගොල්ල දන් දෙන්න නැද්ද සිිල්ටකින් නැද්ද භාවනා කරන්න නැද්ද කනදන්ද. ඒ කරනකට ඔගල පවත්තන හිත්තිෙනවද ති දැගෙ ානය දනකට පවත්න සිතේ ඩිපුරමතිද මියගේ යාාතිට පින්දීමමසි පිස දානයද දෙනවා. ඒ ධනය දැ පිළියකට සූදන්නන් කරන වෙලාවෙේ ඔබ හිතේ වැඩිපුරමතියෙන්නේ ප්‍රසාද ස්‍රද්ධාවන්ත හිතක්ද. ම හිතක් ද කියන්න? ඒමහිතා අත්ද ගෙදර මිත්‍ර මිනිසු බිස්කරති ීතය කො අරගෙනවා ඔයටක එකතු කොර ගන්නා ූ ලෝබ හිතද ඊට පස්සේ මේ දාන මෙහෙෙන් පිළිගන්නවා පිළිගන්නනකොට මේ ගමආපු මිනිසුන්ට කන්න දෙන්න විලාවන්න තියෙන අනේ මේ මිසු අයිදදන්න බලන්න කොයා ගිල්ල එලිය මිනිසුයනවත කියල ම එතන මේ බණඩින් ගහන්නන් කියලා ඉට පස්සේ එ අය බල මෙයා මෙහේ බණහනවා බණහනතර මෙයා ගහිත තියන්නේෙත් අනමිනිසු යයිදන්න අප ය පිස්සකයාපුය අපය ගම යාආපුුවය අප ඥාතිආපපුුවය උන්ට කන්න දුන්න. තුම් පැනැනයයි උන් මේවෙයි කියද මෙයාගේ හිතේ තියෙන්නේ බනහනකද පින්රස් කරගන්නකද ශ්‍රද්ධවන්ද හිතද නැහැ අරා එනෙ උන්ට කන්න බොන දෙන එක. ඔය අතර තියනවා එබ සමහරතාේකද දෙක් නවනේ පින්න්නන්නේ කෑමපැක ෝරට ග යන සට්ටහෙකුත් පිනවනි එතකොට බඩ පපපු පිච්චිලා තියෙන්නේ දාන ෙදන අතර අප උන්ට කන්නද දෙනන්න යඇ තුරුවෙයි දන්නත් නෑ කෑම්ප පට ගහරරි දන්න ෑග කියල ඉට ඒකට වෙනම තවක්ක කට අතර කතාාව කරලලා කියන ගිහි බලපන් කුසසි පත්ති කිය. එ ඇයි ෙතරයිවක් කියන්න පැවට එන අයට කන්න දෙන්න පැයි. එතකොට ද අන්බාලද මංම කැන ඔය ක්‍රියාදාමයන් සිද්ධ වෙන කොට ඔබේ හිතතුළ රැස්වනවද පින් මොනද දැන්නබලක ඔබේ හිතුළ මොද රැස්සන පලන්නක එහනම් ශ්‍රද්ධාවෙන් යුක්තුව පිරිසුදු චේතනාවෙන් යුක්තුව කර්මය කර්ම පල පිළි අර ගැමින් එහෙම දෙන්න පුළුවන් තමයි පින්නන්නේ මහා දානයිට නිධානයක් කර මහා ආනිසංසයක් ගන්න පුළුවන් පින්න. හැබැ දැ අද අපපි මහාදාන දෙනවා ආනි සංසස්වල්පයයි. පින ස්වල්පයයි ධානය මහාදාානයක්. ඇයි හිත පොවත්තන්න ඉතා මල්පවිද්දිට. දැ එතවොට ප්‍රශ්නතියන පින්වත්නේ දැන් අපි මියගිය කෙනාට අනුමෝදන් කරන්න නං අපි පිනක් ්‍රැස්කරණ්ඩෝන. පිනක් ප්‍රැස්කරණ්ඩෝන. ධාන දීමනෙමේ. ධානෙ දීමම පිණ නෙමෙයි. ධාන දීල පින්ඩස් කරන්න් ඕන. එ පින්ඩස් කරන කොහෙන්ද සිතෙන්. කාග හිතෙන්ද. තමන් තමන් ගෙනම් අන්න සිත මූලික කොටගෙන චේතනාව පවත්වලා පු්්‍ය කර්ම සකස් කර්ඩෝල. ඒ පු්්‍යකර්ම සකස් කරන සකස් කරන්න ම පින් රැස්. අන්න එහෙම රැස්කරගත්ත පින් තමයි අන්න බුදුරජාන්වාන් දීතන කන්දම් මුදුන්ට වැස්සම් පස් අර පහල්ට ගලාගෙන යන්න අසේ දැන් අරඒ පින්ටික මගී ඥාතියට අනමෝදන් කරන්න එතිමන කලාගෙන යන කියල කියන උන්න මේ උදකම්වට යථානින්නම් පවත්ඇතිග. ඒ කියැන පහල්ට ගලාගෙනය යම්සේද. ඒ වේගෙන් යනව කියලා. තැදිී තමුම් පින් රැස් කරගෙන. ඉන් රැස් කරන් ඕන දැන් ඕෝකුල්ඩ සිත්තනේ. පින් රැස් කරනව කියන හිතේ ස්වභාවය දන්නේ අපේ ගුඩකය පින්වන්නේ පින්ඩස් කරන්නේ නෑ හිත මූලික කරන්නේ නෑ හිත පෙරටු කරන්නේ නෑ හිතින් යන වැඩ පිළිවෙල නෑ හැබැයි ධන දෙන වැඩ පිළිලො හොඳටම ක පින්වන්නේ මේක තේරුම් ගන්න දාන දෙන එක වෙන එකක් පින්ඩස් කරන එක වෙන එකක් ධන දෙන එක තවකක් පින් රැස් කරන එක තව එකත් දෙකක් ඩිවටි දෙක් ඇයි ධන දෙන්නේ අතින් පයින් මේක කල දන ැ තකොට ත ෙනක තර්ය දන්න ො ඒනට දානට ඩු ගේෙන කොට හරිර අපේ හිත යෙන දන්ට ගෙනවකිල ූ ධන්ට ගනුව කියල තියෙන දානට ගේන ධන සහල ඒ තියන එ එකකො ඒකත් පිළක් එකතු ව නත් තමයි අපිගෙන් රැස් කරන්න ඕන බටියක් වැඩියෙන් රැස් කරන්නන්නං හිත පවත්වන්න ඕන් ප්‍රසාධව හිත පවත්වන්න ඕන එතකොටන ධන දෙ ඒ දෙන අතරේ ඔගුල්ො ඒකෙරෙහි හිතත් පවත්වන්න අන්න එහෙම පවත්තනගොටතමයි පින්ඩස් කරන්නේ එනිසා තමයි ගැන ධානයදීම වෙන එකක් පින්ඩස්කිරීම තවේකා බලන්නකුි දානය දෙන වෙනක් පින්ඩස් කරන එක තවේක. ඔබ දන් දෙනෙහිද පින්ඩස් කරන්නෙහිද ඔ ප්‍රශ්නය කහන ඔබ දන් දෙෙන්නේ හිද පින්ඩස් කරන්න හිද මොකද කරන්නේ ග මත මොත කරන්නේ දන් දෙන්නේ හිද පින්ඩස් කරන්න හිද මොකද කරන්නේ රත්තපුරේ මොකද කරන්නේ දන් දෙනවා පින්ඩස් කරන්නේ? ඒ දෙන අතර අර බඩු ගන්න කොටරයේ මේ කරන්න වෙලාට මතුවෙන හිතානුව පැත්වෙන ඩිින්ික්විතර ඒක අභිබෝල පිින්ටස් කරන්නේ නෑ. ඕක තමයි පින ගුඩාක්කයි කරන්නේ. අන්නේ කයි. ඒක නිස්ත්‍ර රහලතීර පිනදියගොල සමහරය යුදුන් ගනන් ලිබ් බැඳල දන්දීල තියෙනවා. අල්පපිනයි රැස්්චලා තියෙන්නේ. සමහරය එක දම්වේල බෙදලා මහා පින්ටස් කරගෙන දිවි සම්පති ලබාගෙන්තියෙන. ඇයිඒ ආනේගොලු රැස් කරලා. රැස් කරලා. ඕගුල්ල දීලා දෙනේවට ලැබෙනවා දීලා හැබැයි අවබෝධෙන් නෙමෙයි. අන්න පින දෙෙන ධානෙ දෙන්න පින්රැස් කරන්න. ඒ ඩවිටිතකම කරන්න ධනය දෙන්න පින්රැස් කරන්න. හැ ඔගුලු දක්ස ධානදීල පින්වලට වඩා රැස් කරන මොනෝද පවු්. එක්කු දානී අඩුවක් කියනවා ආපුනැතිකෙනෙක් ගැන කියනවා වෙච්ච සිද්ධියක් කියනවා. ගැටන හිතත් තියෙනවා ඒ හැම තිකේදීම එකතුකොරන මකක්ද පව්. ඒම හිතන්න හිතන්න පව් එකතු කොරමු. බුදුරජාණන් වහන්සේ නමත් පින්වත්න්නේ ලෝකෙ පහළවෙන්න කලින්නුත් පවු් කරන්න එපා පින් කරන්න කියලා කියන්න අය හිටියා. හැබයි ඒහිටේ බාහිර දේවල් දිහබල්ල මේවා නරකයි එපා මේ හොඳයි කිව්වා. හැබැ බදු හාන්දුරු ලෝක පහල්ලත් දේශනා කන මේ නරකයි මේව හොඳයි හැබැයි මේ හොදේවා කරන්ඩෝන හිත පවත්තල. හිත පවත්තන්ඩෝන. එතගොට තමයි පින් රැස්සෙන්නේ. එරවොල තමයි කර්ම රැස්සෙන්නේ. කර්ම රැස්සෙෙන් නැත්තන් ඒ තැන් කර්ම රස්සෙන්න පු්්‍ය කර්ම. හැබැයි දැන් ඔන්න ඔතෙන්ටත් දැ ඔතන්ට බුදුහන්දරෝ දේශනා කර පින් කරගන්න මහස්සේ ස්ටයි කියලා හැබැයි බුදුහාන්දරෝ ලෝක පහලන ඕකත් දේශ කරන්නද. නෑ පින්වන්නේ. බුදුහාන්දරුවෝ ලෝක පහල්ලා දේශනා කරන අන්න මහනෙන පෞකරන් දෙපා පින්කරන්ඩ හරි. හැබැයි උදන් ඔන්න ඔන්න නොත්තනින් එහට තම බුදුහාන්දර දේශනා කරන්නේ මොකත් බුදුහන්දරෝ දෙන මහනෙෙනනි. පුං්ඥපාප පහි නස්ස මන්නේ පෞකිරීමෙන් අතමි දෙන්න. පින්කිරීමෙන් අතමි දෙන්න. අන්න එතකොට ඒ කියල කියන්නේ පවු කියන්නේ පාප කර්ම කර්මරස් කරන කොද. සිතේ පුං්ඥ කර්ම කර්මරස් කරන කොද සිතේ එනඟන්න බුදුරජාන් වහසේ දේශනා කරන මහනි පාප කර්මරස් කරන්ටේපා. පං්ඥ කර්මරස් කරන් එපා. කර්ම රස් කරන්න එපා. න එතකොට ගෝගල් දැ ු එකැපත්ති හිතැමීම හන අපිත් දෙනදානෙ හරිනි. අපිත් දැන් දාන දෙනවා කර්ම රස් කොරන්නේ. ඒ ඔබ කර්ම රැස් කරන්නේ නැත්තේ අවබෝධයෙන්ද අනවබෝධයෙන්ද. අනවබෝධයෙන්න්න අනවබෝධයෙන් රස් නොකරන්නවට වඩා හොඳයි අවබෝධයෙන් රස්කොරණ එක. ඔබ වබෝධෙන් රැස් කරනවා හැබැයි. ඔ රැස්නො කොරයින්නේ පින් අනවබෝධයෙන් හැබැයි දැම් මෙතන කියන්නේ ශ්‍රද්ධහවන්තය අවබෝධයෙන් පින් රැස් කරනවා. දැන් ආනෙ අයට බුදුහන්දුර දේශනා කරම් මහනෙන පාපකර්මවලින් අතමි දෙන්න. පං්ඥ කර්මවලින් අතමි දෙන්න. දැම් පාපකර්ම කොහෙට පාපකරම යන්නේ. සිතේ කොද පං්ඥකර්ම තියන්නේ සිතේ එ අන පාපකර්ම හදන්ඩෙ පා ප්‍රහාානය කරන්න පුං්්‍ය කරම හදන්න එපා ප්‍රහාණය කරන. ඒ කෙටියෙන් ගත්තමකත ගැනෙ මහනි කර්ම නිරෝධ කරන්න. කර්ම ප්‍රහාණය කරන්න. එ කර්ම ප්‍රහාණය කරන්න වනඉතින් එහොමකින් ට ඔගුන් ප්‍රශසයන්ද නැද්ද. එ පකරමත්‍ය පාන ඉතින්ම කද කරන්න තියෙන්නේ. එහෙම මෙ නැද්ද. ඕ එහෙම මෙනවාර සසරය යන්න ඕනනාට දැ ෝගල දැ හිත නිම කොද. ින් කෙරොත්ත පැයි යි මනුස්ස ලකන්න. එහෙමවොත්ත පැයි කන්න එහෙමවත්ත පැයි වෙඩි එකක් ගන්න තියෙන්නේ. එහමනත් ම් ොක්කත් මේ වාහොඳද වාහනකයන්නරම පහසුකක් නෑනේ. දැගෙන ඔන්න හිතරවා මෙහෙෙන් හැබැ බදු හදුරුන්ගේ දේශනාව ආයි මෙහෙන්න නෙමෙයි. ආය මෙහෙන්න නෙමයි උන්නාස දේශනා කන්න මහේ පාපකර්ම කරත් උපදිනවා. දුකයි. පං්්‍යකර්ම කරත් උපදිනවා දුකයි. හැබැයි පාපකර්ම ඔල් කරපු අයි උපදින්නේ සතරපායේ. පං්ඥකර්ම කරපු අයි උපදින්නේ මනුස්ස ලෝකෙ දිව්‍ය ලෝකෙයි. එනිසා පාපකර්ම කරනයට සාපේක්ෂව පං්ඥකර්ම කරනය හොඳ තැන උපදිනවා. හැබැයි කොතන ඉපදුනත් බුදු හාදුරු දේතනා කරන ඉප්පදීමම දුකයි ආන් ඉපපදදු ඇ ඉපදීමම දුකයි ගැන්නේ. පාපකර්ම කරන තැන දේශ ස්පර්ස වෙනවා. පං්ඥකර්ම තැන තහාව ස් ඉස්පර්සන යි තන්හාාව විස්පර්ස වෙනම කො මං මේ ධන දෙනවා මේ දැන දාන යානි සංසකොටගෙන මට මේ වගේම කියන්න සැපවිපාක බලාපොරොතුන් මට මේ වගේ ගණ්ඩ ඕන එහ දැඟෙකොට ඔබ දාන දීල තියෙන්නේ මොකක් බලාපොරොත්තුද ලබා ගන්න ගන්න හිතන් දීල තියෙන්නේ එතුර ගන්න හිතන් දෙනව කියන්නේෙමගද බැඳිලද රැද බැඳිලලා බැඳිල්ලම් තන්හා විස්පර්සවෙලාලද නැන්ද තන්හා විස්පරසලා එ න්හා විස්පරස වෙලා කර්ම හැනද නැද්ද කර්ම හැදෙන. එම් තන්හාය ජායති ශෝකෝ. එ දැන්ගන්න අපි දානදීලා තන්හා හිත ඉස්පරස කරනවා සපවිපාක අනාගතයේ ලබාගන්න එනම් තන්හා විස්පරස කලා කියල කියන්නේ මත්තෙහි සපවිපාක බලා පොරොත්තුෙන් එනම් තන්හා විස්පරස වෙලා කියල කියනමකදද දුකහදන කියන්න හේතුවයි. එහ ැංගෝගොල්ලො දානදී දුකහදන හේතුව හිතතුලළ ඉස්පර්සකරොත් ඔබ මොකද ලක්වෙන්නේ දුකට උරුම කං කියීරෝ. ධනදීල ඔබ ඥානවන්ත වනොත් දුකහදන හේතුව දුරුකරගන්න පුළුවන් උනොත් ඔබ දුකට පත්වෙන්නේ නෑ. අන්නම් බුදුරජාණන් වහන්සේ ලෝක පහල්ලා දේ සනා කරන්න පින්වන්නේ කර්ම නිරෝධ කරන්නේ. ආ බුද්ධ දේශනාම්කත කර්ම නිරෝධ කරන්න නැතුව මේ බුද්ධ දේශනාව කියන්නේ පව්කරණක වලක් වල පින්කරන්න කියන එක නෙමෙයි. ඒකත් බුදුහදුරු දේශනා කරනවා ඒ අයට ඒවගේ අයට හැබැ බුද්ධ දේශනාව භාගතුන් දේශනා කරන්නේ. පාපකර්ම නොකර පුං්ඥකර්ම කරන්න නෙමෙයි මොනකර්මයක් අත් කොරන්න. එපා මක් නිසාද කර්මය නිසා මිනිස් සූපදිනවා. කර්ම නිසා මිනිස්සු උපදිනවා. ඉපදනොත් දුකට පත්වනයිනිසා බුදුහාදුුරුව දේශනගන්නේ ඉපදීමම දුකහි කියන දේ. ඉපදීම දු එහම් දැම් බලන්නකු දැන්ගන් නෝගොල්ට බුද්ධක්යෙන් ඕන හිෙනංම් ඕගොල්ලු ඉන්නන්නේ බුද්ධුවෝොත් පාද කාලිද බුදුහාන්දුුරු දේශනා කරපු අ පින්රස් කරගන්න කිය දේන කර තඇන්ට ුදු හාදුර දශනා කරපු යතහර්ථ ධර්මි ප්‍රායෝක කර තැදකි කියලා ඔබ බලන්න පි වන්නේ අර මේක කරන්න පා මටික්කරෝත් පින් කියන තැන්ටඇවිල්ල මයි අපේ බහුතරයයක්ම ඉන්නේ. බහුතරයක්ම හිතාගෙන ඉන්නේ දානයක් දුන්න අපිට පින් රැස් වෙනවා කියලා. පින රැස් වෙන්නේ නෑ. රැස් කරන්න ඕන. ඇයි චේතනාවනුව තමයි කර්ම පිළියල කරන්න ඕන තමන් පිළියල කරන්න ඕන. දැන් ගෙදරක කෑමිකත් තමුග පැ පිළිල කරන්න පිළියල කරපය කන ම කවද බුක්තිවින්නේ පිියල කරපු ෙදරෑම කවුද බක්තිව ඉන්නේ. තමුන් අයි බුක්තියෙන ඉන්නේ. එන ආන්නේ වගේ ධාන දෙන වෙලාවේ තමුන් පිළියල කරනම ගත්ද. කියන්න. කර්ම පිළියල කරන්න. තමුන් දාන මෙහෙ මෙෙ හිතෙන් පිළියල කරනවා කර්ම. දානෙ මෙහෙ දෙනව හිතේ ප්්‍යකර්ම පිළියල කරන. ඒකට ඒ පුං්්‍යකර්ම පිළියල කරනකොට ඒ පිළියල කර ගත්තා වූ ං්ඥකරම වලට ලැබෙන්න්න වූ සැපවිපාකයට බුක්ති විඳින්නේ හිමිකම් කියන්නේ කවුද. දැංගෙදර නෝනයි මහත්තය දානයක් දෙනවා. දාන දෙනකොට නොනකල්පන කරන ප්‍රාධම මහතෙක මෙච්චර වවිදන් කරන්න පැල මේ මනුස මෙචර විධන් කරම හදරකිෙලද නොනත් පිළිල කරන නොටිකක් ඒ මනවෙයි. ඒමොනවෙයි. පකරම ද නොනත් ධන බදනවා පිද නොනත් බෙදනවා දාන බදග හිල්ල ප යි යි නොන ද හො හි මක මස මච දන් ක ද මචර කරල කිය දැන් ඔන්න හිත හිත හිතා අරගෙන යනවා. දැන් දාන පෙදනතේ නොන පිළියල කරද නැද. නොන ප කරම පිියල කරනද. ඕමොනොන මොන කර්ම පිළිය කරන්නේ. පාප කරම දැන් මහත්තය ප ටැන්ගේ කරග න පො ර ැො ද හන් හිත ප ත් හ හ ේ. ම මහත්තය ගෙහිතේ පුංඥකරම නොනෑ හිතේ පාපකරම මහත්තය ෙදන්නේ පටඩගක නොවන බෙදන්නේ බහත්තේක.ඇයි පැනල ලොකුවක මරගෙන හිල්ල බ ලොකකිර බෙතුවට එය අරැස් කරන්නේ පාපකරම. හැබයි එතකොට දැන් ඕන්න මේ දන්න දැ පිරිිල කරගතනේ දෙකක්. ඕද නෙද්ද. දැම් මෙයාල පිළිල කරගත්තේ දෙකේ. දැ මෙයාලට විිා කෙනවද නැද දැ මේ මෙයාට විපාග නොට නෝන පිළියල කරගත්තක විපාකෙ ඕොනට එන්නේ ඒ තරන් සප විපාක නෙමේ මෙන්න බොලේ මහත්තය පපඩම් බෙදුවත් ඒ මනුස්සවේ ලබෙන විපාකය නන්ත සප විපාකය. එතකොට ද නෝන්ට පුළුවන්ද මහත්තය පිළියල කරපු එකින්මටිය කිල්ලගන්න. එහෙම පුළුවන් කෑමටිකක් පිළියල කරන්න. දැ මහත්ත්‍යය හිතේ පිළියල කරගත්තා වූ කර්මවල විපාකය ලැබෙන්නේ කාටද මහත්තයට නෝන පිළියල කරගත්තය විපාකය ලබෙන්නේ නෝනට. තේරනවාවද ඒකන පි එක ගෙදර ඉන්නවා එකම අම්මට තාතර දවාපු දරුවඉවා සමහරු අන්ත හිඟන්නු සමහරය මහා පොහොසත්තු සමහර ඥානවන්තයෝ සමහරය මෝඩයි සමහරය සමාජ පිළිගන්නවා සමර සමජ පිළිගන්නේ නෑ ඇයිඒ හේතුව එතකොට ඒ කෙනා කෙනා පිළිල කර ගත්ත සොභහ ඒ කාටවත් කියන්න එන දැන් ඕගොලො අද අදම මොකද කරන්න ඕන ඔබ කැමතිවිද දන් දෙෙන ොට පිළියල කරන්න හිතේ කර්ම. වැඩිපුරම ඔටෝ පිළියල වෙන්න මොන කරමයි. පුදුම වැඩේනිබ කියන්න හිතෙනෙ අඩුවක්මනේ. නැද්ද. ඕද නැද්ද? පි අඩුවක්මයි දොසක්මයි කියන්න හිතෙන්ද එලෝලු දහයක් එක් බත් ේගෙනාව ෙන ඔන්න පපටන්ටිය ගේ අමතකුණා දැම්බේ උපාසකම්ම කතා කොරන්නේ මොකක් ගැනී. අරගේන්න පැරිවෙච්ච පපටමයි ගෙනාපු එලෝලු දහ ගැෙන සතුටු අර ඇත හෙරිච පපටම ගැන්න. ඒ ගැන කල්පනා කොරලා මුන්දකුසල කර්මටැස් කරගන්නවා. ඒක නිසා පින්ුවන්ද කල්පනා කරගන්න මේ කරනදේ අනුව නෙමෙයි පවත්වන හිතානුව තමයි. පවසකස් වෙන්නේ. දැ එලියට පේෙන්න්න පුළුවන් ඔබ කරන්නන්නේ හොඳදේ හපත් සාදුක්‍රියාවක් කියලා හැබැයි ඇතිලි පවත්වන හිත අකුසල්ල හිතක්. ඔන්න බලන්න ඇතිළි පවත්වන හිත අකුසල හිතක්. එත ගොට සකස් වෙන්නේ අකුසලකරම්. ඒනම් දැන්වන්න බලන්න පින්වන්නේ අපි ධානයක් දුන්නත් සීලයක් ආරක්ෂා කරත් භාවනාවක් කරත් පවත්වන හිත බලන්න ඒ පවත්ත් වන්නාව හිතා අනුව තමයි ඔබට පාපකර්මද කරමිගෙන සකස් වෙන්නේ බුදු හාන්දුරුවෝ ලෝක පහවාට පස්සෙ තමයි පින්නවන්නේ මේ හිතතුල තමයි කර්ම සකස් වෙන්නේ මේ සසර හදන වඩුව ඉන්නේ තමන්ගේ හිතතුළ කියන මහා මහාසිංහනාදේ ප්‍රකාශකරපින ලෝතුරා බුදුරජාන් වන්සේ. එතෙක් කාලයක් කට්ට හිතඟිට නෑ මේ සසර හදන වඩුව ඉන්නේ එලියේ කියලා. ඒකනිසා තමයි කතරගමට දුවනවා වඩුව වෙනස් කරන්න හදනවා. එහෙම කරන්න බෑ. ම මේ ුදු හදුරක දශතනා පිළිගන්නති බොහෝ බෞද්ධයෝඉන්නවා. ලේබල් බෞද්ධය ඉන්නවා ඒ තවම ඇදහිල්ලෙන් තමයි දෙයක්කිල් ගන්න හදන්න. නෑපින් ව තමමයිේ දී කරගන්න ඕන. කිස්සික් එනකොට බැපින්න වන්නේ. තමන්ගේ ගැලුම් කාරයා තමයි. තමන්ගේ විමුක්තිදායකයා තමාමයි. ඔන්න බලම විමුක්තිදායක කවුද තමම්මයි. ඒ නම් දැංව නෝකොල් දැනගන්න එ පින්න්නේේ බද්දෝත් පාත කාලයති බුණේ පින්රන්න පව්කරන්න එපා කියල බාහිරින්දේකට. බුද්දෝත් පාත කාල්ටාට පස්සේ පින් කරන්න පව්කරන්න එපා හිත දිහා බලලක්. ආන එතිනි බුද්ෝත් පාත කාල්ට පසේ ඊට වට ග්‍රේට්ඩුනාමේකම ගද ඒ නම් පාපකරම හිතේ ප්ඥකර්ම හිතේ හැදන්න කියන කිව. නේ නිසා දැන්කර අපි එලිය නම් කරම පාප ක්‍රියාවන්ටික නොකර ඇරී මෙම රම දවෙ වන්න ඒකරේ පවත්තන හිතත් අතාරින් ඕෝන. හිතත් අතාරින්ඩෝන. එකට බුදුරජාණන් වහන්ස ෝක පහවට පසතමයි ආන්න ඒවිදියට අනුශාසනනාදිී ඊළකට දේශනා කරනම ගදද පුං්ඥපාප පහහිනස්ස මහන්නේ පිනුත්තතාරන්න පෞතතාර කර්ම නිරෝධ කරන්න නිවෙන්න කියලා. කර්ම නිරෝධ කලොත් උපදින්න කෙනෙක් නෑ. ක් නැත්තන් ඒට පාක විනින්න දෙයක් ඇත්තේ නෑ විපාක විනින්න දෙයක් නෑ. ද ගෝගොල්ලන්ට මේ සසරෙන් ගැලවෙන් නොන්නම් මොකද කරන්න ඕන දන්දදි දන්දිදී දන්දි සිල් ආරක්ෂකර කර යකද භාවනා කර කර ය එකද ඒවත් කරන්ඩ පලවෙනිම දේ මොකදද අන්න හිතේ හැදන්න වූ කර්මයක් ඇත්ද දකිද දුරු කරන්න ඔච්චරයි. නිවෙන් නොනන්ති නොච්චරයි. දැම එලිය බාහිර නිව ය කියල පෙන්වුට හරියන්න නෑ. අපි කැමතිීම බිම ලාගනෙන යන වන්සේරපපු දෙකක් කෙරච්ච දාගන යනවනං පයින් වඩිනවනං මේ ඉරිච්ච සිවරක්ක නං ඉන්නවනං මඩකුම් ටැවරච්ච විදිහයට ඉන්නවනං අන්න පහිතනවා සීලවන්තයි කියලා. අපිට කොහෙදුව හැඟීම මාවේ. ඇතරෙම මේ කෝකල හිතේ නොද නැද අේ යාන අනේ අත්තර මාරග පල් ලබ ඇති කියලා දුවනවා කට්ටියේ. එ හිතනනේ ඇයි අි බොහෝකාලයක් අයි අබුද්ධෝත් පාද කාලේ ඒ කාලුව තාපසර විසවර හිටියේ ඒගොලුම් මෙල්ලව ධර්මයක් දන්න මු හිටිය ගෙද හිටියොත්තමයි මේ ප්‍රශ්න විවා වෙලා හිටියොත්තමයි ප්‍රශ්න දරුවත්තක හිටියොත්තමයි ප්‍රශ්න කෙලඒ රැකි රක්ෂ නොන දරුසේරුම දාල කලේ ගිල බවන්වඩනවා.ඒ තැන්ගොල්ටෙල හ මොනවහර දෙයක් කාල ඔහේ ඉන්නවා. හැබැයි යාලා දහමත් දන්නේ. ඒයාලා හිතුවේ අන්නර ගෙදරින් නික්මේලා අරියට ගිල්ල විවේකින් ඉඳීමම තමයි සරසීම කියලා හිතුවා. නෑ ඒ කැනෙේ බුදුරජාන්වාසික වවා. අන්න හොඳට වලගන්න හොඳට අහඳන්න හොඳට ඉන්න පිරිසිතුව ඉන්ඩ හැබැයි තහනම් එක එක අයිවෝනින් එක තියෙනමකක්ද. අන්න හිතෙෙන් අල්ලන්ඩෙපා අ හිතෙන්ගල්ලන්ඩ එපා. ග ගොල කැලා අරන්නේ ට කියල කලාෑටුම් වෙලා ඉන්නගෙන මම කලාෑටුම් වෙලා න්වාන්නේ අර්ික සේරුදාලා විල්ල කියලා ඒ හිතෙන් අල්ල හිටිත් එත්බ නිල නෙද බැඳිලා. බුදුරජාණන් වහන්දේශනා කරම ඇග ලීන් කරන එකවත් ඇග සසුන් කරනකවත් න මෙ මේ භාගද්ධ වහන්සේ උත්තේ මකක්ද හිත සංසුන් කරන්න. හිතේ හට කර කර්මනිරෝධ කරන්න. ඒ කර්මදුරු කරන්ද. අන්න කර්ම ප්‍රහාණය කරන්න පුළුවන් යමෙක් එයා තමා සැබෑම දක්සය. එයා තමයි සැබෑම ඥානවන්තය එයා තමයි සැබෑම සත්පුරුසයක් කර්ම නිරෝධ කරන්න පුළුවන්න එහම් දැගන්න ෝගොළු බලන්න දානයක් දෙන වෙලාවට ඔබ බලන්න ඔබට කර්ම නිරෝධ කරමින් දානය දෙන්න පුළුවන්ද කියලා. බලන්න ව කොච්චර උපාතකම්බල ඉන්න ෝද ආරාමල්ල ගෙනනේ උන්ද තමා පන්සලේ ලෝකී උන්ද කියන විදිරතමයි සම්ූරන්ටික නනිබ දන්නනොහෙම ධන බඩුටික ාරාව ඉන්නන්නේ උන්දල එහෙම ලොක්කියයුටි කතාගෙන ඒ ලෝකියෝම මේ කෙරෙස් සදාගෙන හතාගෙන හතාගෙන ඉදලා මැරල ගිල්ල ඒ පන්සල් ඔොලොම මේ අ බල්ලු බලල්ලු වෙලා ඉප දිලා ඉන්නවා. ඉප දිලා ඉද ඉඩම තාරක්ාකරකොට හ ඉන්නව යිතවල්ල. පින්නන් මේ ගැටෙන්න තියෙන එකක් නෙමී. මේ අවුද එ පාදේට පාගය හො නැ ෙ හොඳ නෑ කියන්න දොස් ඇත්තිනන්න දොස්ක කියයන්න ඒඇතනින් එවරයි. න්න හිතෙන් අල්ලන් පකරම හද හදා ඉ දෙපා හැබ අපි අයමකද එලියෙන් බැලුවන්නම් හරිමශෝ හරිමසෝක හරිම හොඳයි හිත ඇතුලින් බැලුවන් නොහොමද දේසේ වෛරය ඉරිසිාව පලිගැනීම කුඩුකේඩුකම අනුන් හෙලාදකීම වැැක්කෙරෙනව හැම පැත්තෙන් කනු වෙච්ච වගේ නිසා මේක පින්වන්න්නේ. බුදුරජාණන් වහන්සෙනමක් ලෝකෙ පහනුුවට පස තමයි අපිට අහන්න ලැබෙන්න්නේ පින්වද. මේ හිත තුල තමයි මේ ප්‍රශ්න තියෙන්නේ හිත නිදහස් කරන්න කියන එක. අනිත් බාහිර මොන්න දේකින් අපි අතහැරලිට. දැන් ඔබ අල්ලගෙන තියෙනවේ අල්ලගෙන ඉන්න දේවල් අතින් අල්ලන්තියනොනේ ඒවා. හිතං අල්ලන් තියනනේ දේවා හුදනෙද්ද. ඔ අතින් අල්ලන සේරෝමටික ඔබ මරණයේදී? දා යන හිතෙන් අල්ලන්නටි අරගෙන බුදුහාන්දුරුව දේශනා කරන අතින්ගල්ලන්න එපා කියලද හිතින් අල්ලන්න එපා කියලද. හිතෙන් අල්ලන්න එපා. අතින් අල්ලන්න මුන් දැ කතින්ගල්ලන් ඉන්න. අතින් අල්ලන්න කටින් කන්න ඇහෙන් දකින්න කණින් අහන්න ප්‍රශ්නයක් නෑ හැබැයි හිතෙන්ගල්ලන්න අන්න එතන තමයි තියෙන්නේ ඕකුල්ලම කතති කන අපි මාලු කන්නන්නේ න. ද කටට දෙන්නතු වරන කටින් දෙන්නැතු වරිනවා. ැ පෞඩ ඩිකක් ගහන්නේ නෑ. සුන්දුරුණුටයක් ගහන්න නෑ මොකන්නේ හොන්ට ැන්දෝ පිසුදුමක් අඳන්න නෑ කියල්ද අපි ටිකක් හ මේ කට තහන නියෝගටිකක් දල මේ දෙන්න නැතුව දෙන්න නෑ. මේත් දෙන්නේ නෑ කියන්න හිතන් අල්ිෙන අරගොල්ලුන අ යෝපිලිකනු අපි කන්නේ නැගල අන්න අල්ලගන්න. බලන්නකෝ. ඒ අල්ල නිකත් අතාරින්ද. ඇඟට මේ සීමාධානක නෙමී හිතේ පැඳර ගැටන එක අතහරින්ඩඕන. අතින්න මොක කැල්දවුව තඒ ප්‍රශයන ඕන්දයක් කල්ලගෙනඉන්න මොකද අපි කවුරුත් දන්න ඔ ල්ල ටික සේරුම තියෙන්නේ මරණය දක්වා විතරයි. එතින්දී ඔටෝම අතහැන්න. හැබැයි බබූ හිතෙන් අල්ලපූනන් එහ අතහැරෙන්නේ නෑ ඒගනන්න ඒ අතහැරන්නේෙනෑ අත හරුවන්නත් අතහරුවන පුලන්ද කාටර්රගනට බලං කියෙනාව වැඩි තියෙනවම්ට අතහර පා අල්ලපු හිතෙන්ටික අතහරනවද. නෑ හැබැයි ඇතිංගලග නන්න නම් අතහරන් තියන අනිවාරෙන් වැඩි තියන බොත් මොක කරන්නේ අතහරන පින් එක බලිහරරි අතරන පුල එනම් හිතන් අල්ලපු කාටු අතහරවන්න බෑ අතහරින් වන කවුද. තමන්මයි තමන් අතහරනම් ොකක්ද වෙන්න ඕන. බුද්ධිය තියෙන්න්න ඕන. ඥානයේ තියෙන්න්න ඕන අන්න. අනේ අපිටාවේ බුද්ධ සාාසනය කියලා වැඳ වැඳ යන මල් පුදපුදයන්න ඔය ආහාරතිීතියායන එකක්කාව අපි හිතුව මේක තමයි ශාසනය මේටික තැ තිබ්බොත් අපි නිවන්දකයි. උදේ හවස බුද්ධ පූජාතිබොත් කිරිය හාර පූජාතිබ්බොත් කසාය පූජාතිබොත් ඔන්න අපි නිවන්දකයි කියලා නෑ එක කිින්වත් නිවන්දකින්නේ නැත. ඒවති යන්නන්නේ යි පාකීරක නෙවෙේ මේකයන්නේ. ඒව තිබ්බ කියල නෙමෙයි අන්න ඒක තියන්න ඕන කියල බැඳුණු හිතත් අතාරන්න පුළුවන්නං ඔබ ශ්‍රේෂ්ටයි. ඒක තියන්න හිතෙනි දහසෙලා. ඉනිසා පින්නදී ලෝතුරා දහමක් අහන්න ලබෙන් ලෝතරා බුදුරයෙක් ලෝක පහනට පස්සේෙන් ඕගොල්ලු අපි අනන්ත වාසනාවන්තයි. එිනද මේ ප්‍රශ්න හිතේ ප්‍රශ්නයක් කර දන්නවනේ වෙන්නද අපි දැන ගත්තේම කොහොද. එලිය ප්‍රශ්නය මොකක් කහර ුුණම් නින්නේ එලිය කෙනාටමයි දෝසා රෝප්ණය එලියටමයි මේ ප්‍රශ්න දීනකාගද තමන්ගේ අන්න ඒක එනිසා ඒක දකින්න දැකල හිතන දහස් කරගන්න සසර්තුෙන් අත මිදෙන්ට ශක්තිය දහරල බේවා කසා.